Hi Angels, දරුවෙක බලාපොරොත්තුෙන් සිටින ඔබ ගත යුතු ආහාර හා පෝෂණය පිළිබඳ තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මම මේ වීඩියෝ එකේදී කියන්න යන ආහාර විශේෂයෙන් සරුකාරයෙන් පසු ආහාරයට ගැනීම මගින් ඔන්නාලගේ කිරි සිහිනෙන් තමයි ඉක්මනින්ම කැටි කාල සීමාවකදී සැබෑ කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් යන් අපි වීඩියෝ එකට. අලිගැට පේරවල ගොඩාක් විටමින් සන්තර්ගතයි එත් එකම ඔමෙගා 3 බහුලයි. අලිගැට පේරවලට පුළුවන් ඉතාමත් ඉක්මනින්ම ගැබ් ගැනීමේ හැකියාව දියුණු කිරීම හා ගර්භාෂය ශක්තිමත් කිරීමේ හැකියාව ඔන්න අලිගැට පේරවලට තියෙනවා. මම නම් සතියට අනිවාර්යයෙන්ම තුන් පාරක් විතර අලිගැට පේර කෑවා. දැනටත් මම සතියකට සැරයක් විතර ආහාරයට ගන්නවා අලිගැට පේර. මොකද අලිගැට පේර අපේ ස්කින් එකේ තෙතමනය ආරක්ෂා කරගන්න, කොණ්ඩේ තෙතමනය ආරක්ෂා කරගන්න වගේම අපිට ලැබෙන බබාගේ බර වැඩි කරගන්නත් ඔන්න අලිගැට පේර කියලා කියන්නේ ගොඩාක් හොඳ ස්වභාවික පළතුරක්. ඉතින් ඔයාලා දන්නවා අලිගැට පේර වලට කෘත්‍රිම දේවල් භාවිතා කරන්න නැහැ. ලංකාවේ නම් හරිම පහසුවෙන් හොයාගන්න පුළුවන් පළතුරක් අලිගැට පේර කියලා කියන්නේ. අලිගැට පේර එක දිගට කෑවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දරුවෙක් බලාපොරොත්තු වෙන ඔයා අනිවාර්යෙන්ම අලිගැට පේර ආහාරයට ගන්න. විවිධ වූ ධාන්‍ය වර්ග පරිප්පු, මුං ඇට, කව්පි, කඩල, ඉතින් විවිධ වූ ධාන්‍ය වර්ග ආහාරයට ගන්න එකත් ගොඩක් හොඳයි. ඔමෙගා 3 අඩංගු ආහාර. සැමන් මාළු, ඒත් එක්කම ඔලිව් ඔයිල්, ඔලිව් ගෙඩි. මෙන්න මේ දේවල් ආහාරයට ගැනීම මගින් ශරීරයේ ශක්තිමත් කිරීම හා ගර්භාෂයේ ශක්තිමත් කිරීමේ හැකියාව තියෙනවා. මං හැමදාමත් කියන වගේ ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් ජලය කියලා කියන්නේ. ඉතින් අපේ ශරීරයේ වැඩිපුරම තියෙන ජලය. ජලය අනිවාර්යෙන්ම ඕන. අපේ ඇඟ ගොඩක් උෂ්ණ ඇඟක් නම් ජලය දවසට වතුර ලීටර් 2ක් භාවිතා කිරීම අනිවාර්යයි. ඒ වගේම කසකසායට තේ හැන්දක ප්‍රමාණයක් වතුර වීදුරුවකට දාලා රැයක් පුරා තියලා පහුවෙනිදට උදේම හිස්පඩ පානයෙන් කරන්න ඕනේ. ඉතින් එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ ශරීරයේ උෂ්ණකම පාලනය කරලා ශරීරය සිසිල් කරගන්න. අපේ ඇඟ සිසිල් වීමත් ගොඩාක් අත්‍යවශ්‍ය දෙයක් දරු ගැබක් හට ගැනීමට. ඉතින් ඔන්න කසකසයට පානය කරනවා නම් ඔයාගේ ශරීරය උෂ්ණ ශරීරයක් තියෙන නම් අනිවාර්යයෙන්ම කසකසයට පානය කරන්න. විටමින් සී අඩංගු පළතුරු වැඩිපුර ආහාරයට ගන්න. දොඩම්, පැංගිරි කුලයට අයත් දේවල්, ඒත් එක්කම බෙරි ජාති, බ්ලූබෙරි වගේ දේවල් වැඩිපුර ආහාරයට ගන්න. සතියකට දෙපාරක් හෝ කොළ කැඳ පානය කිරීම උදේවරුවට. ඉතින් මෙතනදී කොළ කැඳ කියලා කියද්දි විශේෂයෙන් මතක් කරන්න ඕන ගොටු කොළ සහ හතවාරිය කොළ අඩංගු කොළ කැඳ. ගොටු කොළ වලට පුළුවන් අපේ ශරීරයේ උෂ්ණ බව පාලනය කරලා අපේ ශරීරය හොඳින් සිසිල් කරන්න. ඒත් එක්කම මෙතනදී කියන්න ඕන විශේෂයෙන්ම මම නම් බෙලිමල් පානය කරා. බෙලිමල් වලටත් පුළුවන් අපේ ශරීරයේ උෂ්ණකම නැති කරලා අපේ ශරීරය සිසිල් කරන්න. ඉතින් ඔන්න ඔයාලට පුළුවන් සතියට තුන් පාරක් විතර, මම නම් දු පාරක් විතර බෙලිමල් බිව්වා. ඒ කියන්නේ මම කලින් වීඩියෝ එකෙදිත් කිව්වා ඔයාලට පුළුවන් බෙලි කන්න පුළුවන්. මට ඉතින් මෙහෙ බෙලි හොයාගන්න නැහැ. බෙලිමල් බොන්න ගොඩක් හොඳයි අපේ ශරීරය සිසිල් කරන්න. ඒත් එක්කම ඇඹරැල්ලා, තැඹිලි තැමිලි පානය කරන්න පුළුවන් නම් අවම වශයෙන් සතියකට එක පාරක් දෙපාරක්වත් ඔන්න එකත් ගොඩක් හොඳයි අපේ ශරීරයේ උෂ්ණකම නැති කරලා අපේ ශරීරය සිසිල් කරගන්න. ඉතින් මං ඉහත සඳහන් කරපු සියලුම ආහාර පානයන් වර්ග ගත්තොත් විශේෂයෙන්ම සරු කාලෙන් පසුව ගත්තොත් ඔන්න ඔයාලට පුළුවන් ඔයාලගේ හිතේ තියෙන විදිහට ඉතාමත් කෙටි කාල සීමාවකදී ඉතාමත් ඉක්මනින්ම ඔයාලගේ කිරි සිහිනය සැබෑ කරගන්න. ඉතින් අද වීඩියෝ එක ගොඩක් වටින වීඩියෝ එකක් වෙන්න ඇති ඔයාලට. එහෙනම් අය මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එන්ජිනකම් පරිස්සමෙන් සතුටින් ඉන්නනේ. ගිහින් එන්න.